නිගේ දස්කම් හය වන කොටස. කවුරුද ඒ ගැන අසා ඇත්තේ. ලුස අපේ ශිෂ්්‍යින අයිකාව විවේක් කාලදි මංලාඟටාව. ඔයාට පොළුවන්ද අපේ ඊළඟ ගායන උත්ස වැඩ සින්දුවක් කියන්න. අපි හිතලා තියෙන්නේ පළවෙනි පන්ති ළමයිගෙන් විකර නලෝ කා්ඩයක් හදන්න. මොන මහළු විපහාසාත්මක නාට්‍යක් තමයි ඕන කරන්න කොමද වැඩේ. නියමයි? ඒත් මොකතු පහසත්මක නාට්්‍යය කියන්නේ? හොඳයි ඔයා දන්නවද අපට මේ සමාජ ගොඩක්තේවල් හොදාදට හරවන්න ඕන වෙලා තියෙනවා. කම්මැලි ළමයි වගේම දුර්වල ළමයි ඒකට උදාහරණයක් තෙරුණද. අපි ඒ වගේ නාට්ටෙකින් ඒ කොලන්ගේ වැඩවලට ප්‍රසිද්ධි හිනාාවෙන. හැමෝම හිනාවෙනවා. එතකොට ඒගොල්ලු හැඳී. ඒගොල්ල අපරාධකාරවනේ මේ නේ නිකම්මනිකම් කම්මැලි ළමයි. ඒක හින්ද තමයි ඒගොලු හදන්න ඕන ඇත්තරම මේමගේ දෙයක් බැලුවම එළමයිටයක් නැවතිල හිතන්න ගනිී ඒගොල්ු එකගුල්ොම ගැනම ලැච්ජවේ. ඊට පසේ හැදේ තෙරුුණද. ඒක නෙවෙයි මට වගින් උත්තරයක් ඕන හාද බෑද හා. ඔට හවුල් කාරයෙක්කන්නවාද නෑඒ අනවට යාලූ නැද්ද සහතිකීට මින්න්නවා. මිෂ තමයි මගේ යාලුව ඒත් මට හවුල් කාරයෙක් නම් නෑ එයා හිනා වුණා ආයෙමත් ඔය දෙක්කම එක්කයි ඔයාගේ යාලුව සංගීතර බරද. නෑ එහෙම මත් නෑ එයාට සින්දු කියන්න පොළුවන්ද. හරිම හෙමිහිට කියන්නේ ඒත් ගානක් නෑ මටයට හයයෙන් කිය අනුගන්න පොළුවන්. ලුසි සත්තුව ටුුණාවගේ පෙනුුණේ. රැස්සීමි වරලා යා වෙක්කරගෙනන්න අපි පුංචි පපුහුණු එමක් කරමු. මං මීශව හොයා ඉගිල්ලුනා එයා කැන්තිමේදගෙන සොසේජ්ජ එකක් කනවා විකරණලුවෙත් වෙන කැම්තිද මීෂ ටිකක්න්න මොම් එක කාල එන්නම් මං එයා කාල ඉවල් වෙනතුරු බලා හිටියා මීෂ හරිම කෙක්්ටුයි සොසේජකයාගේ බෙල්ලෙට වඩා මහතයි වගේ සොසේ්ජෙක් කපල කනවා වෙනුවට එයඒක හප හපා කෑවා එතකොට සොසේ්ජකේ උඩකාවේ රරිලා ඒ කැතුරුති නවනු රස දීරේ පිට යැලි මටත් පුදුම පිරිියතකමක් දැනිලා සොසීච්චිකක් කරගන්න හිතුර. මුදලාලිමට පිංගානක්තිලි සුසේජයක් දුන්නා. මට කලින් මීශකාලය වෙරයනට මංක කැමතිකුණේනෑ. ඒමකොද කියනව නං එයා කන විද දැක්කම තමයි සුසේජ්ජකේ රහ වැඩිවෙන්නේ. ඉතින් මමත් කපාන නැතුව සොසේජ්යක හප හප කෑවා. අර රසම රස පැනිය මගේ සොසේජ්චිකනු තෙලියටආවා ඔන්නු සසේජ්ජවල රස්නයට අපේ ඇගිලි පිච්චල ගියත් මූනෙ මුණ ලාගෙන හිනාාවවස සේචිකෑවා. ඊට පස්සෙ තමයි මං මී ජටාර විකරණල්ල වගේ කතාව කිව්වෙේ. මීශෙ එක්ක පයින් කැමැති අපිට තිබුුණේ ඉස්කෝල් ඇරණකල් බලා ඉන්න විතරයි. ලුසි අපේනකල් බලා හිටියා ඒ අයකතා පිරිිලාමයෙකුත් තින්නවා. පෙනුෙන්නං හතරනි පන්තේ විතර කියල කිව්වෑකි. ඒ අමයට පුංචි කන්දෙකුයි ලොකු ඇස්තෙකු තිබුණා. මෙන්න ඒගොල්ලො ලුසේ එයාට කිව්වා මේ තමයි අන්රේ ෂෙෂ්ටාකෝ මෙයා කවෙක් මීෂයි මමයි එයාට අයිබුවන් කියලා ලුසී දිහාට හැරුණා එය අපේ හැටි ගණන්ගන්න කෙනෙක් නෙමේ කියල තේරෙන්නම මේ ගොල්ලුද නොලුබෝ කවිය ලුසීගෙන් ඇැහුවා ඔවු මේ ගොලලොඩුව ලොකවය ඔයාගන්න බැරිුණෝද මේගොලු අපවැඩට හරි නවා ඔන්න ඊට පසේ බොරි සෙර්ගෙව්ච් කුරුතුමත් එතනටවා කෙලින්ම ගහිම් පියා නොයක ළඟ වාඩි වුුණා. අපි පටන් ගනිමු කෝ කවිටික ගෙනාවද අන්්‍රේ එයාගේ සාක්වයෙන් පොඩි කොළක ඇල කෙළියට ගත්තා. මෙන්න මං මේක ලිව්වේ අර සීයගේ මුුණපුුරාගේ කවිගතාලට දන්නවනේ කවුරුදයේ ගැනා සාඇත්තේ බොරි සර්ගෙව්ච් ඔලුව වැෙනුව හයෙන් කියවන්න. අන්ද්‍රෙයි කවේ කියන්න ගත්තා. බසිලි ගෙතාත්තා ගනිතයට හරි හපනා පුතන්ඩියගේ ගෙදර වැඩත් කරන්න නම් ඔහුම තමා කවුරද ඒ ගැන අසා ඇත්තේ කවුද ඒ ගැන සිතා ඇත්තේ ගණන් හදන විට තාත්තා සෙල්ලමටම යැයි පුතන්ඩියා. මීෂයි මයි හිකිහික ගෑවා ඒකනම් හැබෑම තමයි. ගොඩක් ළමයි අම්රට තාත්තල්ට කිය ගෙදරවැඩි කරගෙන නැවිත් ඒ ගොල කලාවගේ පෙන්නනවනේ. ඒත් පන්තියේදි මොනවත් ඇහුවම කරගන්න බෑ! දීියකුරත්තමයි හම්බවෙෙන්. හැමෝ මේ ගැන දන්නවා. අන්ද්‍රේ නියම කොල්ලේ මේක නම් ඒව ගෑයට හොඳටම වැදෙන එක. ඊළඟට අන්ද්‍රේ හොඳටම මූුණ බරපතර කරගෙන අනිෙක් කවී කියන්න ගත්තා. දීප්තිමත් හොුණුකොටු බලන්න මේ හැමතැනකම. කොටු පනිිති අපේ තාන්ඥයි මාන්්‍යයි කවුරුද ඒ ගැන අසා ඇත්තේ කවුරුද ඒ ගැන සිත ඇත්තේ පාසල් වැඩ ගොඩ ගැහුණත් සෙල්ලමට මයි හිතයන්නේ. නයමයි අන්ද්‍රේනම් හැබැදයක්ක්ෂයේ හරිට පුෂ්කින් වගේ. නරක මෙන බොරි සෙරිගේච් ගුරුතුමාත් කිව්වා. ඕකට හරියනේ සරල සංගීතයක් මෙන්න මේ වගේ. ගරුතුමා අන්ද්‍රේ අතේ තිබුණු කොළකඇල්ලරන් පියානු එක ගහලා මුළු සින්දුවම ගායනා කළා එක කොවි තරන් හොඳද කියනවන අපි අත්පු ඩිදගැහුවා මේක කියන්නේ කවුද ගුරතුමා ඇහුවා ලොස මාවයි මේීෂවයි පෙන්නුවා මේ ගොල්ලෝ හැබබැද නීෂර නසංගීති හොඳට අල්ලගන්න පුළුවන් කනක් තියෙනවා ඒත් දෙනිස්ගේ කටහඩම් ඒ තරම් හොඳ නෑ මට හයිජෙන් කියන්න පුළුවනි. මම කිව්වා. අපි පුහුණු වෙන්න පටන්ගත්තා. මං හිතාන්නේ අප මේ සින්දුව පන්සිය පාරක් හරි දහස්වාරයක් හරි කියන්න ඇති. මං හැම තිස්සම පුුවන් රම් හයියෙන් කියන්න ඔච්චා කළලා ඒත් හැමෝම හැදුවේ ඊට වඩා හෙමිහිට පංලාවා කියවන්නයි. ඔච්චර කලබල වෙන්න එ්පා! හයිියෙන් කෑගහනත් එපා ටිකක් සැහැල්ලුවෙන් කියන්න ඒ ගොල් උපදිස්තුන්නේ එහෙමයි ද්‍ර තමා හැමෝටම වැඩියම් කලබල වෙලා හිටිය අනික එය හිද තමයි මත් ඒ හැටි කලිබල වනේ තවමත් මං හියෙන් කියීනෙ කරන්න නැවැත්තිව වෙන සින්දුකීනෝ කියන්නේ හයින් කනෙකට නේන්න? කොහොම කොහොම හරි දවස් කීපයකට පස්සේ ඉස්කොල දැන්වීම් ලැලි මේ වගේ දැන්වීමක් තිබුණ දැන්වීමයි හෙට විප එක කාලයේදී විද්‍යාලියයේ රැස්සිියුම් ශාලාවේ ප්‍රසංගයක් පැවැත්වේ පළමු ශ්‍රණී සිසුන් දෙදෙනෙකු හාසෝත් පාදක අංගයක් ඉදිරිපත් කරනු ඇත සැමගේ පැමිණීම අපි ක්ෂා කෙරේ. නියමිත දවස ඒක දැකලා මගේ පපෝටිකක් ගැහුණා මං පන්තිර දනකොට ජනෙල්ලෙන් හා පැත්ත බලාගෙන මිෂ හිටියා. අද තමයි දවස මොගේ ඇඟට එච්චර හරි නෑ වගේ. මිශ කියපි මං උඩ්ඩ ගියා එය ඇත්තරම දෙහෙම කියන්නේ අපි කොච්චර කල් ොහො ඕනාද ලුසියගේ බොරිස් සර්ගේවි්ච ගුරුතුමාගේ මූුණ බලන්නකොහොමද ඉතිකුට අන්ද්‍රේ අනික අනික්ලාමයි ඒගොල්ල හැමෝමර දැන්නීම දැකලා අද රැස්සම්ශාලාවටේවි. ඔයාට පිස්ුදුමීෂක් හැමෝගෙම බලාපොරුතු නැතිකරන පුරුවන්ද. මංහිතන්න මට බඩේගවඔයක් හැදිලා. මීෂ නාහෙෙන් ඇනිවා ඒ ඔයා බයවෙලා හින්දා මටත්තඒ වගේ දැනෙනවා ඒත් මං බයවෙෙන නන්න ීෂල් ලොකු කල්පනාවකට වැටුණ විවේග කාලට සීනෝ ගැහුවට පස්සේ ළමයි හැමෝම රැස්සීමම් ශාලාවට දි්වා. මීෂයි මයි ඒගොල්ල පිටිපස්සෙන් ගෑටුවා. දැන්නම් ඔය ඔක්කොම ඉස්සර හටයන්න මටත් හයියක් නෑ වගේ. ඔන්න එත්තකොට තමයි කොහේදෝ ඉදලා ලුසී දුවගේ නැවි අපි දෙන්නම ඇදගෙන ශාලාය පිටිපස්සටගේ මගේ දනහිස් දෙක වෙව් ලෙනවා ීසගේ බඩේ ගායත් මට හැදිලදකු හෙද. පියනොක වටේ හැම පන්තිංුවය ළමයිනුයි ගුරුරු එක්රොක් වෙලා. මේශයි මාය එතැනට ගිය. පියානුව කළඟ බොරි සේර්ගේච ඉඳගෙන හිටිය ලුසී කතා කළේ පලපුරතු නිවේදිකාවක් වගේ. දැන්න්නූබට නවතමාන්ගයක් ඉදිරිිපත් කරන අපි බලාපොරොත්තු වෙනවා මේක අලුත් මාද හසක්කෝ සෙල්ලිය වුණු ගීතය පදරචකයා අන්ද්‍රේ ෂෙෂ්ඨා කෝප්. අපේ ගායකයො තමයි ලෝක ප්‍රසිද්ධ විකරණලුවන් කණ්ඩායමේ මීෂා සහටනිස් මෙන්න පිළිගන්නවුන් ඔබේ අත්පලසන්නාදය සමඟ මීෂයි මමයි අඩියක් ඉස්සරහට ගිය මීෂණං අවතාරයක් වගේ සුදදුමැලි වෙලා මම නම් හොඳට හිටිය ඒත් මගේ කටවේරිලා ගල් ගැහිලා හරියට පුළුම්බෝලයක් කටේ ඔබල වගේ ගුරතුමා පියානොයක වාදනය කරනගත්තා මීෂර තමයි පටන්ගන්න තිබුණේ එයා පෙළි දෙකක් කිව්වට බස්වි අනිත් පෙළි දෙක කියන්නේටී මමයි. කෝ හොමහරි ගුරුතුමා පියානුවක ගහන්න පටන්ගත්තකීමකෝ ලුසී අපට කියල දුන්න විදදියට මීෂවම්මත් උස්සල පටන් ගන්න හැදවා. ඒත් පටන්ගන්න ඕර නියමිට තැනදි එයා පටන්ගත්ති නෑ ඊළඟට තිබුණ මගේ වාරේ ඒ කියන්නේ සංගීතයත අනුව මමයි කියන්න හිටියේ ඒත් මීෂ පලිනි පෙළිද කිවේ නැතිහන්දා කිවෙන. මීෂ අත පහළ දැම්ම බොරි සෙල්ගේච් ගුරතුම ආයෙමත් මුලිඉඳං හිෙමිහිට ඒත් හයිියෙන් වාතනය පටන්ගත්තා. එය පානෝය එක යතුරතුනක් හයිෙන් ගැහවා හතුරෙන පාර මීෂ අතුස්සෙලා යාන්තන් ගායන පටන්ගත්තා. වසිලි ගෙතාත්තගනිිතයට හරි හපන පුතන්්ඩයක්ගේ ගෙදර වැඩත් කරන්නේ නම් ඔහුමතමා ගේ වාර්යාවම මං හරිට පටන් ගත්තා. කවුරුද්ද ඒ ගැන අසා ඇත්තේ කවුරුද්ද ඒ ගැන සිතා ඇත්තේ ගනංහදන විට තාත්තා සෙල්ලමටම යැයි පුතන්ඩිය හැමෝම බඩවල් අල්ලාගෙන හිනා වෙන්න ගත්තා. මගේ පොපේ තිබුණු බරක් නිදහස් වනා වගේ. ඊට පස්සේ ගුරතම ආයමත්චරයක් පියනොක අතුර තුනක් සද්ද කරළ ගෙහ්වා හතරවෙනි පාර මීෂා තක්කුස්සල පටන් අරගෙන මොකක්ද්දූ හේතුකට ආයමත් සැරයක් මුල ඉඳල පටන් ගත්තා. මට තේරුණා මේ හාදය වරද්දගත්ත කියලා. ඒ එයා එහෙම කිව්වාම මං ඊළඟ පිළදිර කියන්න ඕනනේ ඊට පස්සවතරයනෙ නැත ඉතින් මමත් මගේ පිරිදි ආයම සැරයක් එෙව්වා. හොඳ වෙලාවට කවුරුවත් සදධ්‍යයක් කලේනෑ හැමෝටම තේරෙන්න්න ඇති අපට වැරදිල බව ඒගල මෙහෙම හිතන්න ඇති. ඔය වගේ දේවල්කාටත්වෙනවානේ ඊළඟ ටික හල බලමුකෝ ඔය අතරේ සංගීතය දිගටම ගලාගෙන ගියා මීෂ තක් බීරි වෙලා හිටියේ ඊළඟ සැරෙත් සංගීතය නීමිද තනයට එනක කොට එයා අතක්කුත් සලා තුංගනි පාර්ර එකමදේ කියන්න පටන් ගත්තා මට හිතනයාට හොඳවෙයින් දෙකත් දෙන්න තරහාටත් එක්ක මංහායෙන් කෑගහල ඊළඟ පද දෙක කිව්වා. පිස්සුදමිනි හෝ ොකක් වෙලා දෙක්කම පේලී කියවන්නේ ඊලංකොටස පටන්ගන්න ඕකෝ. මං මීෂයි කණට කරලා කිව්වා. කවුරුවත් මොනවත් කිව නෑනේ. අත්තරමැදි සංගීති යනවෙලාවෙ මීෂ මට කෙඳරුවා. ඊට පසේ බොරිස් සරිගේෙවිච් ගුරතුමාට බොහොම ආචර්ශීලියෝ මෙහෙම කිව්වා. මං ලෑස්තී. බොරිස් සෙරිගෙවිච් දෙගටම වාදනය කරනවා මීෂප්පුෝ ඉස්සරහටදාගෙන හිටිය. අත්තරෙනි පාරටත් කිසි දෙයක් වැරදුරෙ නෑ වගේ එයා එකමද ආයෙත් කිව්වා ළමයි හැමුවම මුුණුමුණු ගාන්න පටන්ගත්තා මම අන්ද්‍රේදිහා බැලවා එයා හිටි හරී අසරණෙ වෙලා ලුසි මුල්ු රතුකරගෙන සෙනග මැත්්දෙන් අපි හිටපුදිහාට එමින් හිටිය නීෂ පුදුන් වෙලාවය කටත්තැරකි නොහෙේ ඉන්නවා ඔය අත්තරේ මමත් වෙන කරන්න දෙයක් නැතිහින්දා ඉතුර පෙළිදක් කියන්නගත්තා මේ සිද්ධ වෙන්න මොනවද කියලා හරි අමාරුවයි කියන්න හැමම් බක බහ ගාල හිනාවිද්ද මීශකෙමූුණ බෙරි වෙලා තිබුණ. ලුසි ඇවිත් එයාවල්ලාගෙන හකට ඇදගෙන අනගම මට මෙහෙම කියනවැහුණ. ඔයාත් අනේම කියන්න ඩෙනිස් අපේ බලාපොරොතු නැති කරන්නපා කියන්න. මම පියානොයක ළඟ හිටගෙන ඒ ගොල්ලන් බලාපොරොත්තු විෂ්ට කරන්න හිතාගත්තා මං හොඳවටම සනසවන් වුනා නීමත තැනාවම මේෂ වගේ මම තක් ුස්සලා යට ගේයෙන් බෙරිහන්දිල ගායනය පටන්ගත්තා. ඇත්‍රම මටත් පුදුමයි. මට මතක නෑ ඊට පස්සේ මුකදුණිය කියලා. ඒ කහරිට භූහමිකම්පාවක් වගේ. මව පොලෝපලාග නැඇතුරුට යනව කෙලලා මට හිතුණේ. ඒත් සිද්ධ වුනේමියකයි හැමෝම ළමයිනුයි ගුරුවරුයි හැමෝම සිහිනතුව ඇදගෙන වැඩිලා. මගේ පණ නොගේක් ගැන මටම පුදුමයි. එහෙම වෙන්න තිබුණ සිීනුව ගැවෙන ඇත්තා. අයිනංම වික්‍ර නළලුවෙක් වෙන හිතන්නි වත්න.